ඔ දවසක් වේවා ශාන් ක්‍රේෂන් YouTube් චනල් එකට හැම දෙනාම ආදරයෙන් පිළිගන්නවා. හැමදාමත් ශාන්ක්‍රේෂන් YouTube චැනල්ල එකේ අපි අලුත්වන රැක අවස්ථා තනතුරු පුරප්පාඩු ඒවාගේම විවිධ තරඟ විභාග සහ ඔබට වැදගත්වන අධ්‍යාපනික පුවත් අරගෙන ඔයාල හමුවෙන් එනවා. අදපි සූදානක් වෙන්නේ ශ්‍රීචායි වර්ධනපුර මහාරෝගෙ ශාලාව සඳහා ශ්‍රී ජයිවර්ධනපුර මහාරෝගෙ ශාලාවට අනයුක්තව කොළඹ හෙද විදුහලට හෙද ශිෂ්‍යාවන් බඳවා ගැනීම සම්බන්ධයෙන් තොරතුරු කියන්නයි. මුලින්ම් අපි බලමු අධ්‍යාපනික සුදුස්කම් මොනවත කියලා මේ සඳහායතුුම් කිරීම සඳහා. අධ්‍යන පොදු සාතිික පත්‍ර උසස් පෙළ විභාගේදී විද්‍යා විශේධාරාවට අයත්, ජීවවිද්‍යාව හෝ ගනිතේ හෝ කෘෂිවිද්‍යාව විෂයධාරාවෙන් සියලෝම විශ්්‍යයන්ගේෙන් සාමාන්‍ය පොදු පරීක්ෂණය හැර එක වඩ සමත්වීම එත් එක්කම පැරණි විශය නිද්දේශ යටතේනම් විශෂයන්තුනකින් එකවට සමත්වීම සිංහල හෝ දෙමළ භාෂ්‍යාව ගනිත විද්‍යාාව හා ඉංග්‍රීසියන විශෂයන් හතරට සම්මාන්‍ය සාමාර්ථ සහිතව දෙවරකටනො වැඩි වාර්ගණනකදී විෂයන් හයකින් අධින පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළිවිභාගේ සමත්වී තිබීම. ඒ වගේම මෙහි සඳහන් කරලා තියෙනවා ඉහත සඳහන් කර සහතිකවල සහතික කළ පිටපත් සමග ඔබේ ඉසෙඩ් ලකුණ අයදුම්පතට අමනාය වී යුතුයි කියලා. දෙ දහස් විසියකේ හත්වන මස දහ නම වන දිනට වයිසෞුරුදුද්ධහාහට නොඩු විය යුතු අතර අවරුදු විසිප්පහට නොවැඩි වියයුතුයි මෙහි සඳහන් වන ආකාරයට ඔබ අනිවාරෙන්ම අවිවාක වියයුතුයි ශාරීරිිකව හා මාර්සිකව නීරෝගී වියයුතුයි පුහුණුව සාර්ථකව නිම කරන තුරු අවිවාහකව සිටීමට එකඟ වියයුතුයි එත් එක්කම මේ සඳහාකාන්තා අයතුම්කරුවන් පමණක් අයතුම් කරන්නට ඕන කියලා විශේෂයෙන්ම සටහන් කරලා තියෙනවා. ොරගනු ලබන අයිදුම් කරුවන් කොළඹ හෙදි විද්‍යාලේ වසර තුනක කාලසීමාවක පුහුණුව ලැබී හොතුවත්තර අභ්‍යාස කාලසීමාවත් තුළ මෙන්න මේ ආකාරයට ගෙවීමම් ලබා දෙනවා කියල සඳහන් කල්ලා තියෙනවා. පළමන වස්සරේද මාසක ඔපඩ රපියල් විසි අද්‍යහසකසි හතල හක දලා කිමවෙනවා. දෙවනව වසරේද මාසයක රුපියල් විසි අද්දා සාරසිය හතල හක මුදලා කිමවෙනවා. ත්ේකම තෙවන වශේදී මසකට විසි අද්හස් හත්සේ හතලිහක මුදලා ඔබට හිමි වෙනවා. මෙම ගෙවිම්වලට අමතරව ශ්‍රීජයවර්ධනපුරම හරෝහලේ මණ්ඩලේ මගින් අනුමත කරනු ලබන දීමනා ඔබට ලැබෙන බවයි සඳාන් වෙන්නේ. ඒත්ේකම කොන්දේසි කිහිපයක් මෙහි දක්වා තිබෙනවා එවසරක පුහුණු කාලේ සාර්ථ කලෙස නිමා කළපසු ඒශ්වනී ස්තීර මාණ්ඩලික හෙදියන් ලෙස ශ්‍රී ජෛවර්ධනපුර මහරෝග ශාලාාවට අනිුක්ත කරන බවයි සඳන් කල්ල තියෙන්න්නේ ඒ වගේම මෙ සඳහන් කරලා තියෙනවා පුහුණුව ලබන කාලය තුළ විනේ කඩකිරීමක්කෝ ශාරීරිකසා මානසක යෝග්‍යතාවෙන් නොවන බවතහවුරුුණොත් පුහුණුව අත්හිටවීමට සිදුවෙනවා කියලා ල්ලා ඇති නියමිත සුදුසුකම් නොමැති බවහෝ. වංචි තොරතුරු ඉදිරිපත්කර ඇති බව තහවුරෝහෝත් පුුව අත්හහිටවීමට සිදුවන බවත් සඳහන් වෙනවා. ඒ වගේම තෝරාගන්නායුදුම්කරුවන්, පුගුණු කාලසීමාවත් තුළ කොළඹ හෙද්ද විදදු හලේ නීතිහාරරි ගුලාසි වලට බැදී සිට යුතු බවයි සඳහන් වෙන්නේ. මීලගෙට අපි බලමු මේ සඳාකොයාකාරයට දායුතුම් කරන්න කියලා. ඉහත සඳහන් සුදුසකම් ඇති අයතුම්කරුවන්. දෙදහස් විසිය එකේ හත්වන මස්ස දාහන් නමවන දිනට පෙර. අධ්‍යක්ෂ ශ්‍රීජයවර්ධනපුර මහරෝහල තලපත්පිටිය නුගේ ගොඩ කියන ලිපිනයට අයුතුම්පත් යොමු කරන්නට ඕන. ඒවගේම ලියුම් කවරේ වම්පසීහල කෙලවරේ ශිෂ්‍ය හෙදියන් සඳහා අයතුම්පත යනුව පැදිලිව සටහන් කරන්න. මෝන්ගේ ලිපිනේමා නැවතත් සඳහන් කරන්නම් අධ්‍යක්ෂ ශ්‍රීජයවර්ධනපුර මහරෝහල තලපත් පිටිය නුගේගොඩ. මේවැනි වට ැකි අවස්තාා පිළිබඳ දිනපතා දැනුවත් වෙන්න ാ ්‍රන් ப்් ැල්ල സබස්கிයිබ් කරන්න ඒවාගේ மேරැ කිය අවස්ථාව තව කෙනෙකුට දැනගන්න வேඩ එක ශයා කරන්න සீල් දෙනාටම සුබදවසක් வேවා